ඔබ කවුරුත් දන්නවා මේ ජනාධිපතිවරණට කරුණු කීපයක් නිසා විශේෂයි. එකක් තමයි මේ අවුරුදු දෙකකට විතර කලින් අපි කවුරුත් දන්නවා ගෝඨාභය රාජපක්ෂ පාලනය කරන වෙලාවේ අපේ රටේ විශාල ජනතා විරෝධයක් අරගලයක් පනනක් ගා සමාජ වෙනසක් කියලා සිස්ටම් චේන්ජ් එකක් තමයි. ඒ නිසා වෙනසක් බලාගෙන අරගලයක් කරපු ඒ අරගලේ සාර්ථක වෙච්ච ජනතාවට දැන් අවස්ථාවක් ඇත්තේ මොකද්ද? ඒ අරගලෙන් පස්සේ ආපු පළවෙනි අවස්ථාව තමයි අන්න ඒගොල්ල බලාපොරොත්තු වෙච්ච අරගලේ සාර්ථක කරගන්න පුළුවන් මැතිවරණය වෙලා තියෙනවා ජනාධිපතිවරණ නිසා. මේ අරගලෙන් පස්සේ එන පළවෙනි අවස්ථාව මැතිවරණය තමයි ජනාධිපතිවරණේ ඒක විශේෂයි. අනික් කාරණය තමයි මෙතෙක් කාලෙත් තිස්සේ සාමාන්‍යයෙන් ගත්තොත් මේ ඡන්දවලට මැතිවරණවලට කැමැත්තෙන් සිටි පාලක කණ්ඩායම. ජනතාව විතරක් කැමැත්තක් තිබුණේ අපි දන්න සමහර ඡන්ද දෙනකොටම අපේ මූණ වෙනස් වෙනවා. අනේ ආයි ඡන්දයක් මල්ල කරදරේ කියලා නේ. අපි ඡන්දවල කැමැත්තක්. දැන් මේසරේ කොහොමද? මේසරේ එහෙම නෙවෙයි. මේසරේ ඡන්දවලට අගමැති ඒගොල්ලෝ. රයිල්ට ඡන්ද මතක් වුණාමත් දානිදා. එසා උත්සාහ කරේම මොකක් හරි වංගුවක් දාලා ඡන්ද මගහැරලා යන. මහින්ද රාජපක්ෂට ඡන්දේ පරිම අමාරුවේ තාම තීන්දුවක් කරන්නේ. දැන් මැතිවරණ කොමිසම ඡන්දර දින කියලා. හැබැයි මහින්ද රාජපක්ෂලා පොහොට්ටුව තාම තීන්දුවක් නැහැ. ඡන්දට අකමැති බයයි. එනිසා මේක ජනතාව විසින් තමන්ගේ උද්‍යෝගයෙන් ගත්තු ඡන්දයක්. අපි සාමාන්‍යයෙන් හිතන් හිටියේ සැප්තැම්බර් මාසේ 28 වගේ වෙයි කියලා. බැලුවම සතියක් උඩට ඇවිල්ලා සැප්තැම්බර් 21ටම ආවා. ඇයි ඒ? මේක රයිල් වික්‍රමසිංහ අකමැති, මහින්ද රාජපක්ෂ අකමැති, සජිත් ප්‍රේමදාස අකමැති ඒ ජනතාව කැමති ඡන්දය. එනිසා මේ ජනාධිපතිවරණ වෙනස්කම් ගොඩක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ජනාධිපතිවරණය තමයි අපේ රටේ වසර 70ක ප්‍රභූවරුන්ගේ අතර අපේ රටේ ඉන්න චෞර කල්ලියේ පාලන වෙනස් කරලා ඉතිහාසය පළවෙනි වතාවට පොදු ජනයාගේ නායකයෙක් ජනාධිපතිවරයෙක් ආණ්ඩුවක් හදන පළමු ඡන්දය තමයි මේ ඡන්දය.